ඒකාධිපති පවුල් පාලනයක් ශක්තිමත් කරවීමටද එසේත් නැත්නම් ඔබේ ඡන්දය පාවිච්චි විය යුත්තේ ඔබේ හඬ ඔව් ජනතාවගේ සැබෑ හඬ දිනවීමට නම් ඒ සඳහා සැබෑ ලෙසම කැපවෙන ඒ බව භාවිතාවෙන් ඔප්පු කර ඇති ජනතා ව්‍යාපාරයක් දිනවීමටද පුරාවටම අප ඔබට සනාත කර ඇත්තේ ජනතාවගේ සැබෑ හඬ නියෝජනය කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ බවයි උද්ඝෝෂණය ඉදිරියට අරගෙන ගිහිල්ලා මේ මහින්ද රාජපක්ෂ අසාධාරණ පාලනය
ගෙදර යවනතෙක් මේ සටන මේ අරගලය ඉදිරියට ගෙනින් පොදු ජනයාගේ ආණ්ඩුවක් පොදු ජනයාගේ රජයක් රට රකින්න රට ආරක්ෂා කරන ජනයා රකින්න ආණ්ඩුවක් හදාගන්නතෙක් මේ සටන ඉදිරියට අරගෙන යන්න සියලු බලවේග වලට එකතු වෙන්න කියලා අපි ආරාධනා කරනවා වැඩබිම ගොවිබිම වීදිය පමණක් නොව මැති සභය තුලද ජනතාවගේ සැබෑ හඬ නියෝජනය කරන්නේ ජනතා විමුක්ති පෙරමුණ. අපි මේ පාර්ලිමේන්තුවේ විවිධ නියෝග හදනවා විවිධ නීති සම්පාදනය කරනවා. ගරු සභාපතිතුමනි මේ පාර්ලිමේන්තුවත් මේ පාර්ලිමේන්තුවේ සකස් කරන ලද නීතිත් නියෝගත් වළංගු කරනු ලබන්නේ නීතියක් නියෝගයක් ක්‍රියාත්මක වෙන රටකට. නීතිය ක්‍රියාත්මක නොවන රටකට මේ දේවල් සාකච්ඡා කරලා මේ දේවල් අනුමත කරලා මේ සභාව ඇතුලේ කතා කරලා යන එක කිසි තේරුමක් නැති බවට පත් වෙලා තිබෙනවා. අද විශේෂම වනාත මුල්ලේ ඒ ආශ්‍රිත වතුවල ජීවත් වෙන ජනයන් ඔවුන් උන්ගේ ඉඩකඩම් මුළුමනින්ම සුන්නත් දූලි කරමින් දේපල මුළුමනින්ම සුන්නත් දීලි කරමින් ඉවත් කරමින් තිබෙනවා. ඒ ඉඩම් වල මිනිස්සු නිරපන්නේ කොහොමද? මොකක් තමුනාසල දිලා තිබුණා අයිති එහෙම. නාගර සංවර්ධන අමාත්‍යවරයාට අමාත්‍යංශයට හෝ ආරක්ෂක ලේකම්වරයාට හෝ මොකද්ද දීලා තියෙන අසීමිත බලය? එම වතුවල ජනය නිරපහරින්න කොහොමද හමුදාව කැඳවන්නේ? මේක හමුදා රාජ්‍යයක්ද? දැන් අගමැතිතුමාගෙන් ඇහුවා මම වර්ග අඩි 350ක ගෙදරක ජීවත් වෙන්න පුළුවන්ද කියලා. අගමැතිතුමා කියන අපූර්වට පුළුවන් කියලා. වර්ග අඩි 350 ගරු සභාපතිතුමනි කුකුල්ලෝ 40ක් දාන ෆාම් එකකත් වර්ග අඩි 350ක්වත් තියෙනවා. දැන් මේක නිවස්වල පවුල් 3-4 ඉන්නවා. දරුවොත් එක ගත්තාම 11ත් 15ත් අතර පිරිසක් ඉන්නවා. ඒගොල්ලන්ට දෙනවා වර්ග අඩි 350ක ගෙදර. තමුන්නාන්සලාගේ ගෙවල් වල වැසිකිළියත් ලොකුයිට වඩා. මැනලා බලන්න ගිහින්. ඉතිහාසාමය කියන දෙපාර්තමේ අමාත්‍යංශින් කියන ලේකම්වරයාගේ අස්සනේ මෙතන තිබෙන්නේ කුඩු කිලෝග්‍රෑම් 131යි කියේ. හැබැයි රේගුව කියන කුඩු කිලෝග්‍රෑම් 261යි කියේ. එතකොට හරිය අඩකින් කුඩු අඩු වෙන. එන බහිර වේගිල්ලද? කවදත් උණුසුම් දේශපාලන භූමිය තව උණුසුම් කරමින් 2014 පළාත් සභා මැතිවරණයේ පැවැත්වෙන සූදානම් මොහොතක තව සුවිශේෂී දේශපාලන චරිතයක් සමගින් සංවාදයක තවන්නටයි අප සූදානම් වන්නේ. අපි අද ආරාධනා කළේ ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් කණ්ඩායම් නායක
එවාගෙම ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත සහෝදරයාට එතුමාව පිළිගනිමින් අපි මේ සංවාදය ආරම්භ කරන්නයි සූදානම් වන්නේ. ලාල් කාන්ත සහෝදරයා ප්‍රථමයෙන්ම දැනගන්නට කැමති පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය. නමුත් ජනතා විමුක්ති පෙරමුණ මේ පළාත් සභා මැතිවරණයට විශේෂ අවධානයක් යොමු කරලා තිබෙනවා. ඔබවැනි ජාතික තලයේ නායකයින් මේ මැතිවරණයට කැඳවීමෙන් ඒවව තහවුරු වෙනවා. මොකක්ද මේ වෙනසට හේතුව? රටට මේ වෙලාවේ වුණ වෙලා තිබෙන්නේ ජාතික දේශපාලන වෙනසක්. මේ මැතිවරණයෙන් පස්සේ ජාතික දේශපාලන වෙනසක් කිරීමට අදාළ කරන මැතිවරණ දෙකක් වෙනවා. පළවෙනි එක ජනාධිපතිවරණය, ඊළඟ මහ මැතිවරණය. ඊළඟ මහ මැතිවරණයෙන් අපි ජනතාවාදී ආණ්ඩුවක් හදන්න ඕන. ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහත්තයා පුටුවෙන් බස්සන්න ඕන. ඒකට ජාතික වැඩපිළිවෙළක් ඕන. ඒ සඳහා වන දේශපාලන ව්‍යාපාරයක් අපි ආරම්භ කළා. නොවැම්බර් මාසේ පළවෙනිදා ඉඳලා ඒ දේශපාලන ව්‍යාපාරය යනකොට තමයි මේ පළාත් සභා ඡන්දෙ ආවේ. ඒ නිසා පක්ෂය තීරණය කරා මේ සියලු තත්ත්වයන් සලකලා බලලා පක්ෂ ජාතික වශයෙන් මේකට සූදානම් කරා. ඒ සූදානම් කිරීම සඳහා තමයි පක්ෂයේ වෙනස්කම් ගොඩකුත් එක්ක මාවත් කොළඹට කැඳෙන්නේ. ඉතින් අපි දැන් කොළඹින් ඡන්ද ව්‍යාපාරය ආරම්භ කරලා තියෙනවා. දේශක හයේම පළාත් සභා ඡන්දය අපි ඉතාම සාර්ථකව ඉදිරියට කරගෙන යමින් තිබෙනවා. ප්‍රධාන කාරණේ ඒක. දැන් ජාතික දේශපාලන වෙනසක් වුණ ඒකට අපි ප්‍රබල සටනක් දෙන්න සූදානමින් තමයි මේ වෙනස්කම් ඔක්කොම කරන්නේ. ඔබ කියන විදිහට ආණ්ඩුවට එරෙහි විරුද්ධ මතයක් නිර්මාණය කරන්නට ඔබ පක්ෂ ඉදිරිපත් කළ තිබෙන අපේක්ෂකෙ කොයිතරම් සුදුසුද සහ කොයිතරම් ශක්තිමත්ද? ඇත්තටම දැන් ආණ්ඩුවට විරුද්ධ මත ඉදිරිපත් කරන්න දැන් නැහැ. රටේ ජනතාව ආණ්ඩුවට විරුද්ධයි. ඔයෙන් කාගෙන් යව්වත් ආණ්ඩුවට විරුද්ධ මතයක් තමයි තියෙන්නේ. එනිසා දැන් ඕන ජනතාව දිනවන්න සමත් නායකයෝ. ඉතින් අපි එහෙම නායකයෝ ගණනාවක් ඉදිරිපත් කරලා තිබෙනවා මේ පාර අපේ ලැයිස්තු වල. ආණ්ඩු පක්ෂේ එහෙම කවුරුත් නැහැ. ජාතික වශයෙන් වැදගත්කමක් තියන අය ජනතාව වෙනුවෙන් සටනක් අරගලයක් දීපු කිසි කෙනෙක් නැහැ. ඒ වගේම තමයි එක්සත් ජාතික පක්ෂේ ඊටත් වඩා දුර්වල ලැයිස්තුවක් තියෙන්නේ. එහෙම ඇත්තෙම නැහැ. අපිට ගත්තොත් දැවැන්ත මහජන නායක ප්‍රමාණයක් ඉන්නවා. අපි උදාහරණයකට ගත්තොත් අද විදුලි බල මණ්ඩලයක් මේ රටේ තියෙන්නේ රංජන් ජයලාල් සහෝදරයා හින්දා. ඔහු තමයි විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිතියත් එකතු කරගෙන අනෙකුත් වැඩ කරන ජනතාවත් සම්බන්ධ කරගෙන මේ සටන කරේ. කරු ජයසූරිය මහත්තයා විදුලි බල මණ්ඩලයේ කෑලි අටකට කරලා විකුණන්න පනත් සම්මත කරපු වෙලාවේ ඒක බේරගත්තේ රංජන් ජයලාල් සහෝදරයා. ඒ වගේම තමයි සේපාල ලියනගේ අද දුර්වල මට්ටමින් හරි ළඟම කියලා ආයතනයක් තියෙන්නේ. සේවකයන්ට හරියට පඩි නොගෙවහරි එහෙම එකක් තියෙන්නේ. සේපාල ලියනගේ සහෝදරයා ඇතුළු උසමදි නායක කරපු සටන් නිසා ඒ තුළ තමයි අදත් ලංගමයක් තියෙන්නේ. ඒ වගේම තමයි චන්දන සූර්යයා. ඔබ දන්නවා 2001 ඉඳලා උපාධිදා රැකියාව වෙත උපාධිධාරීන්ට රැකියාව ලබා ගැනීම සඳහා සටන මෙහෙවපු නායකයාගේ කැලෝම්බර. ඔවුන්ට උපාධිපත්යෙන් දිනාගත්තට පස්සේ ඒ අයගේ වෘත්තියයි වාසකම් වෙන්නේ. රැකියා ලාභී උපාධිධාරී සංගමය හැදුවා. ඒ තුළ දැන් ඕක කටයුතු කරගෙන යනවා. ඌ රටේම උපාධිධාරීන් සයේ ආසිත පවුල් කොමාන්දුරන උජාතික නායක. ඒ වගේම තමයි අපි ගත්තොත් සමන්මලී සහෝදරිය හැමදාම පොදු ජනතාවත් එක්ක අරගල කරන නායිකාව, ජාතික නායිකාව, කාන්තා නායිකාව. ඒ වගේම තමයි ලක්ෂ්මන් නිකුණාරච්චි කියන්නේ හොඳ පාල මට්ටමේ ජනතාවත් එක්ක බිම් මට්ටමේ සටනක හැමදාම නිරත වෙලා ඉන්න අය. ඒ විතරක් නෙමෙයි අපේ පත්තරණ සහෝදරය හිටපු පළාත් සභා මන්ත්‍රී හොඳ ජනතා නායකයෝ, හොඳ ජනතා සේවකයෝ. ඒ විතරක් නෙමෙයි අනුපමනාකට ඔබ දන්නවා එතන දැවැන්ත දූෂණ තියෙන තැන කොමාගම ප්‍රාදේශ සභාවේ ඒකේ සභාපතිගේ දූෂණ හෙළිදරව් කරලා වැරදි බදු ප්‍රතිපත්ති හෙළිදරව් කරලා ජනතාවට නායකත්වය දීලා ශක්තිමත් කරලා ඒ සභාපතිව එළවා දාන සටනට නායකත්වය දුන්නේ අරුණ පණ. මෙයා ඒ විතරක්ද? දැන් බලන්න සුනිල් වටකළ අපේ නීතිඥ සුනිල් වටකළ සහෝදරයා පොදු ජනතාව වෙනුවෙන් හැමදාමත් සටන් කරනවා. ජනතාවට නීති ප්‍රශ්නයක් ආවම දැවැන්ත මැදිහත් වීමක් තියෙනවා. ශිරාණි බණ්ඩාරනායක නෝනාම කුටුවෙන් ඇදලා දාන්න ආණ්ඩුව කරපු දූෂිත අසාධාරණ සටනට අසාධාරණ ක්‍රියාවලියට එරෙහිව සුනිල් වටකළ සහෝදරයා තමයි දැවැන්ත මැදිහත් වීමක් ජන පෙළගැස්මක් කරේ. ඉතින් ඔය සටන්වල ප්‍රතිඵල ඉදිරියේදී එනවා. අද මේ ආණ්ඩුවට දැවැන්ත විරෝධයක් ගොඩනැගිලා තියෙන මේ කරපු සටන්වල ප්‍රතිඵල හැටියට වෙන කවුද මේව කරේ? ඉතින් එහෙම ලයිස්ට්ුවක් අපිට ඉන්නේ. ඒ නිසා මේ ඡන්දෙන් ආණ්ඩුවට දැවැන්ත අභියෝගයක් දෙන්න පුළුවන් හැකියාවක් අපිට තිබෙනවා. ඔය කරුණු කාරණා ඔය විදිහට තිබුණත් ආණ්ඩුව කියන්නේ රටේ විශාල සංවර්ධනය පහුගිය කාලේ ඇති වුණා කියලා. විශේෂයෙන්ම අධිවේගී මාර්ග, වරාය, ගුවන් තොටුපළ, පාරවල් මේ වගේ දේවල් හදලා රට සංවර්ධන මාවතට යොමු කළා කියලා.
ජනතාව මේවට ආකර්ෂණය වෙනව නේද? බලයට ආපු මොන ආණ්ඩුවද මේව නොකරේ? කවුරුත් අඩුවැඩි වශයෙන් මහදන මුදල් වලින් කරලා දෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙමෙයි. පාරවින්ද ඡන්ද දෙනවා නම්, ওই ගොඩනැගිලින්ද ඡන්ද දෙනවා නම්, මේ රටේ ජනතාව වැඩිපුරම ඡන්ද දෙන්නම සූද්දන්න. එහෙනම් මේ රටේ ගෙනල්ලා සුද්ධ වාඩි කරන්න ඕනේ මේ රටේ පාලකයෝ විදිහට. ඇයි? රේල් පාරේදී සුද්ධ. රේල් පාර හදාගෙන යනකොට කොච්චර ගංගා ඇල දොලවල් උඩින් මේක යන්න ඕනද? කඳු අස්සේ යන්න ඕනද? කොච්චර බිංගිවල් අදලා දිනවද? කොච්චර පාලම් බෝක්කු අදලා දිනවද? කොච්චර දුම්රිය ස්ථාන අදලා දිනවද? කොච්චර දුම්රිය බංගල අදලා දිනවද? අතිවිශාල. කොළඹ විශ්වවිද්‍යාලය දේකෝ සුද්ධ. කොළඹ නගර සභාව දේකෝ සුද්ධ. මේ පාර්ලිමේන්තු ප්‍රවේක් දුන්නේ කවුද? සුද්ධ. අපිට විවාහ නීතිය දුන්නේ කවුද? සුද්ධ. වැඩ කරන මිනිසුන්ට පඩියක් කියන ක්‍රමයක් හැදුවේ කවුද? සුද්ධ. රටේ වරායවලට හැදුවේ කවුද? සුද්ධ. ඒ කියලා දැන් සුද්ධ ජන් දෙල්ලුවොත් අපි පුතුව සුද්ධන්න බාර දෙන්නේ නැහැ. ඒ ඔවුන් මේ දේවල් කරන ගමන්ම මේ රටට දැවැන්ත විනාශයක් කරා. මේ සමාජය විනාශ කරා. මේ සමාජය නරක දේවල් ඇබ්බැහි කරා. ඒ වගේම අපේ රටේ සංස්කෘතිය විනාශ කරා. අපේ හරපද්ධතිය විනාශ කරා. ඒ නිසා අර ගොඩනැගීම් කරන අතරම රට විනාශ කරා. දැන් ගොඩනැගිලි වෙනුවෙන් ගොඩනැගිලි පැත්තෙන් නෙමෙයි අපි සුද්ධ දියබෙන්නේ. රටද කරපු ගානේ. ඒ විදිහම තමයි මේ ආණ්ඩුවදියා බලන්න. අධිවේගී මාර්ගයක් හදලා දෙනවා. රට විනාශ කරනවා. අද අද පුළුවන් ද පංචායුධයක් බඳලා පොඩි ළමෙක් ස්තූප විදියට පොඩ්ඩක් අඩේට ගිහින් එන්න. බැ. එනකොට එක්ක පංචායුධෙත් නැ පොඩි එකෙක්වත් නැ. ඒක තමයි දැක්ක රත්තරන් මාලයක් දාගෙනද පාර යන්න පුළුවන්ද? බැ. වැඩි කාලතාවකටවත් හවස් වෙලා පාර ටිකක් ගිහින් එන්න පුළුවන්ද? බැ. හතරක් වෙන්න පුළුවන්කම තියෙනවා. මේ සමාජයේ සම්පූර්ණයෙන් බිඳ වැටලාද තියෙන්නේ. දූෂණ වංචා ඔක්කොම. කොළොන්නාවේ කුණු කන්ද කොළොන්නාව ගඳගස්සනවා වගේ මේ ආණ්ඩුවේ ගඳාද මුළු රටේම පැතිරලා තියෙන්නේ. ඒ නිසා පාර දෙකක් ගොඩ නැගිලා තුනක් හැදුවා කියලා ජනතාව ඒව නෙමෙයි ඡන්ද දෙන්න තෝරන්නේ. නිසා ජනතාව කියන්නේ ඒව නෙමෙයි බලන්න ඕන සමාජයේ මොකද්ද වෙන්නේ කියලා කරුණාකරලා ඇස්සලා බලන්න. ජනතාවට කන් හැන්නේ බෙදෙනකොට ආණ්ඩුව Tamanට සවලින් බෙදා ගන්නවා කියලා ඔබ කියලා තිබුණා. මෙහෙමයි දැන් ආණ්ඩුව බෙදාගනිමින් තියෙන්නේ කන්ටේනර් පිටින් ලොරි පිටින්. එහෙම තමයි දැන් බෙදා ගැනීම තියෙන්නේ. දැවැන්ත බෙදා ගැනීමක් කරගෙන තියෙන්නේ. මොකද මේ ආණ්ඩුව